ඉතින් කොහමද කොහමද ඔන්න ඉතින් හුඟ දෙනෙක් කියලා තිබ්බනේ කාලෙකින් මේ ට්‍රැවල් බ්ලොග් එකක් එහෙම කරේ නැහැ කියලා. ඔන්න ඒකින්ද මාව අද මේ ඇඩිලෙඩ් වල තියෙන දියල්ලා බලන්න. මේක ඇවිල්ලා වෝටර්ෆෝල් ගලි. ඉතින් එතනට ආවා. එහෙම නැති බලමු මොකද්ද මේ ප්ලේස් එක කොහමද ඉන්නේ කියලා. ඉතින් මේකට මේ එන්න තියෙන පාරත් හරි ලස්සන විදිහට තමයි වැටලා තියෙන්නේ අන්තිම ටික. අන්තිම කිලෝමීටර් මම හිතන්නේ 4-5 වගේ. ඉතින් මේ ඇඩ්ලේඩ් සිටි එකට මෙච්චර ළඟින් කිලෝමීටර් 11 12 ළඟින් මේ වගේ ප්ලේස් එකක් තියෙනවා කියලා නිකන් හිතාගන්නත් අමාරු නේද සාමාන්‍යයෙන්. ඉතින් ක්ලේලන් නැෂනල් පාර්ක් එකේ තමයි අයිති වෙන්නේ වෝටර්ෆෝල් ගලි. ඉතින් මේක තමයි ඉතින් මේ ඇඩිලේඩ් වෝටර්ෆෝල් ගලි වෝටර්ෆෝල් ඇස්සේ අදයි මම දැන් අර ලංකාවේ ඉවලුම දිනින් දේවත් එක බලුවම ලොකු කතන්දරයක් නේ. ඉතින් හැමදාටම මේ විදිහට වතුරක් නෑ ඇත්තටම. දැන් මේ වින්ට් එකේ හොඳට වහිනවනේ ඇඩිලේඩ් හිල්ස් වලට. ඉතින් ඒකින්ද තමයි මේ වගේ වතුර තියෙන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාවේ මොකක් හරි මේ වගේ වතුර පාරක් හරි තිබ්බොත් මේගොල්ලෝ ඒක හොඳට සංරක්ෂණය කරලා තව මේ මෙතන දැම්මක් එහෙම බැඳලා බෝඩ් ටිකක් ගහලා කොහොම හරි ට්‍රයි කරනවා පොඩි දෙයක් වුණා ටුවරිස් ඇට්‍රැක්ෂන් එකක් කරන්න. ටුවරිස් ඇට්‍රැක්ෂන් එකක් කට්ටිය ඇවිල්ලා හා ෆොටෝ ගහලා අර මගේ යාළුව මිස්සෝ කියන කතාව තමයි ඔස්ට්‍රේලියාවේදී මොකක් හරි වතුර පාරක් හරි ලොකු ගහක් හරි තිබ්බොත් ඔන්න ඉතින් බෝඩ් එකක් ගහනවා එතන. ඊට පස්සේ ඉතින් චීනෝ ටික ඇවිල්ලා සෙල්ෆි ගහනවා කියලා. ඇත්තටම අද මේ හොඳ වතුර පාරක් තියෙනවා. හොඳට වහිනවනේ. ඒ වගේම අද ඉතින් හොඳ ලස්සන මේ ඉරවිලිය වැටලා තියෙන ටිකක් උණුසුම් දවසක් සෙල්සිය සංසය 18 විතර තියෙනවා. ඉතින් ඇත්තටම විනිත එකේ මේ වගේ හොඳට අවුව පායලා තියෙන දවසක් එන එකත් ටිකක් ලක්ෂරි සීන් එකක් තමයි. විනිත එකේ මොකද අම්මෝ උෂ්ණත්වය අංශක 4 විතර තිබුණ පහුගිය දවස්වල අද නම් ලස්සන දවසක්. ඉතින් දැන් මේ දියල්ලේ මේ උඩට නගින්නත් පුළුවන්. අපි ඉතින් නගින්නේ නගලා බලමු පොඩ්ඩක්. මේක ලස්සන කලාවක් වගේ තියෙන්නේ ඇඩිලේඩ් හිල්ස් පැත්තට හා සම්බන්ධ වෙනවා. තමයි උඩ නගින්න තියෙන්නේ. පාගන රොබින්හුඩ් එකේ වගේ පාලමකුත් තියෙනවා. දැන් හති කන්දක් පේනවා. පඩි පෙළක් පේනවා මෙහෙන් යන්න තියෙන. මේ වගේ එකක් තමයි දැන් නැගිනවා. යමු ඉතින්. මේක ඇඩිලේඩ් හිල්ස් වල මේක ඇඩිලේඩ් හිල්ස් වලට යන්න පුළුවන් හයික් එකක් යන්න ආසහයට ඔන්න තියෙනවා වැඩක් මගේ නම් එච්චර ජනප්‍රිය මාතු ගන්න එච්චරමාවත් Whoa, 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 whoa!
Come on, do you look at Naga Kuma? Still going. Ah. Did you water bar? Yes. How done there? How about you did not think I would jolly do you need to do it on that board of Atkan? ලංකාවේ තියෙන ඔක්කොම දියපාරවල් අල්ලලා වගේ දැන් ඔය හයිඩ්‍රෝ ප්ලාන්ට්ස් ගහලා ජල විදුලිය විකුණුවට විදුලි බලය කපන්නත් උනා තියෙනවා. කතන්දර ගොඩයි. කීනේ ඔතේම කැලේ තමයි. ඉතින් දිගට යන්න පුළුවන් වයිල්ඩ් ලයිෆ් පාර්ක් එකක් ඉන්නේ ක්ලේලන්. අපි වීඩියෝ එකක් කළා තියෙන කලින්. ඒ පැත්තට යන්න පුළුවන්. බොහොම පොඩි අතරතාවක් ඉන්නේ. Kalau ni kami pada saya harus ke dia lihat. Sama yang kau jinai tu ni dia pakal beli lah, na sama kalau hati mau yang le nanti. මෙතින් පාර ඇඩිලෙඩ් හිල්ස් කලාව පැත්තටම යන්න පුළුවන්. ඔන්න හංකුවනේ ඇඩිලෙඩ් වලින් නයි. හයිල නැත්තම් ඔන්න හයික් එක පටන් ගන්න පුළුවන්. ඔන්න ඒ ක්ලේලන් වයිල්ඩ් ලයිෆ් පාර්ක් එකේ පැත්තට ගිහිල්ලා එතනින් පටන්ගෙන පල්ලෙහාට බහින්නත් පුළුවන්. නැත්තම් මේ පැත්තෙන් නැගගෙන යන්නත් පුළුවන්. ඉතින් හුඟක් අය කරන්නේ කාර් දෙකක ඇවිල්ලා එක කාර් එකක් මෙතන තියෙනවා. අනිත් කාර් එකකින් උඩට ගිහිල්ලා පල්ලෙහාට බහගෙන එනවා. ඊට පස්සේ ගිහින් ඉතින් අනිත් කාර් එකත් අරන් ඉන්නේ. දෙපැත්තටම යන්නම ආවෙ인다. මේ ඇඩිලෙඩ් සිටියේ ඉඳලා කිලෝමීටර් 11ක් 12ක් විතර තමයි තියෙන්නේ. පොඩි ඇඩිලෙඩ් විශේෂත්වය තමයි දැන් මේ වගේ හම්බිතර පැත්තවල සිටියේ ඉන්නත් විනාඩි 20කින් ප්‍රබාවී විතර ඉන්න පුළුවන්. ඒ වගේම බීච් එකට යනවා නම් ආයේ ඒ වෙලාවෙම අනිත් පැත්තට බීච් එකට යන්න පුළුවන්. ඒක විශේෂිත භූමි කලාපයක්. ඉතින් මේ හැමතැනම හදලා තියෙනවා ඇවිල්ලා පික්නික් දාන්න සෙට් වෙන්න ගැනති පබ්ලික් ප්ලේසස් වල මත්තන් බොන්න නම් බෑ. මේ වගේ ඉතින් කෑම ගන්න ඕනේවා. මේක ලංකාවේ මේ අම්බලමක් වගේ නේද? නුව පැත්තට යනකොට තියෙනවා මට මතකයි. හේම් ප්ලේස් එකක් තියෙනවා. ඉතින් මේ ප්ලේසස් ඔක්කොම ඉතින් ක්ලීනින් කම්පැනිස් දාලා තියෙන එක ඉතින් රෙගියුලර්ලි මේවා බලලා ක්ලීන් කරනවා. මිනිස්සුත් ඉතින් වැඩි කුණු දාන්නේ නැහැ. ඒ වුණාට මිනිස්සු කුණු දැම්මද නැද්ද ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ ක්ලීන් කරනාගේ වගකීම තමයි ඒවා පිරිසිදුව තියාගන්න එක. එහෙමයි කතන්දර. එහෙම නැතුව කවුවත් මේවා දැන් මේක දෙනවා ක්ලීන් කරන්න ඉන්නයි ක්ලීන් කරන්න නැතුව ඉඳලා ඔන්න එක දවසකට ඒ කවුවර ඇවිල්ලා කුණු වහින්න එකක් දැකලා මෙහි අය අර පෝස්ට් දාන්නේ නැහැ ලංකාවේ වගේ මෙන්න මිහිපිට දෙවිවරු කියලා. තමන්ගේ තමන් පඩිය ගන්න රස්සාව තමන් එක දවසක් කරා කියලා මිහිපිට දෙයියෙක් වෙන්නේ නැහැ. එතකොට මේක තමයි රෙස්ටුරන්ට් එක. ඔන්න ඔය කට්ටිය දැන් මේ දවස්වල මේක වහලා මම හිතන රිනොවේෂන්ස් මොනවයි කරනවාදී හරි ලස්සනයි පරණ තාලෙට තියෙනවා ඇත්තේ. මේකිනුත් ඉතින් ලන්ච් එහෙම අරගෙන යන්න පුළුවන් ආවම කට්ටිය. කොහොමද හිල්ස් තමයි තියෙන්නේ. ඉතින් කා පාක්ස් තියෙනවා මෙහෙම පාක් කරන්න මේ දිගටම. අදටත් මේ පේනවනේ වාහන ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට ගොඩක් ඉඳ තියෙනවා කා පාක් එකේ. හැබැයි අද මේ සඳුදා දවසක් කට්ටිය වැඩට ගිහිල්ලා හින්දා තමයි මේ දැන් මේ හවස දෙකට ඉතින් නැත්නම් ඉතින් මේවා ෆුල් වෙනවා. මේ අඩු දවස් වලට හොඳට වතුර තියෙන දවස් වලට දියාලි. ඉතින් අවශ්‍ය කරන පහසුකම් ඔක්කොම තියෙනවා. වතුර එහෙම වතුර ඒ වගේම ටොයිලට්ස් කිසි ප්‍රශ්නයක් නැහැ. පිරිසිදුව තියෙනවා. පොදු වැසිකිලි පද්ධතියක් වුණත් හරි පිරිසිදුව තියෙනවා. ඉතින් ක්ලීනින් කරන අය ඒ වැඩේ හරියට කරන. මේ පැත්තන හොඳ විදිහ තියෙනවා කාපාක් එකේ. ඔනිති ඔක තමයි අද කතන්දරේ. ඉතින් ඕගොල්ලෝ ඔස්ට්‍රේලියාව නම් ඉන්නේ විශේෂයෙන්ම ඇඩිලෙඩ් වල නම් ඇවිල්ලා නැත්තම් ඔන්න එන්න නියම තැන. විශේෂයෙන්ම ඩේ අවුට් එකක් දාන්න එහෙම නැත්තම් හොඳ ඇඩ්වෙන්චර් එකක් හයික් එකක් දාන්න කියාපු තැන. මං කිව්වාගේ මේ සමය එකේදී නම් වතුර ගොඩාක් අඩු වෙලා සමහර වෙලාවට වතුර නැති තත්ත්වෙටම එනවා. එහෙම නැති ඉතින් අද නවතින්නම් අපි ඉතින් ආයෙ දවසක හමු වෙමු.